අයිබුවන් සුබ සමයක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න. මම රෝෂිනී විජේසූරිය මුලින් අවධානය දවස උණුසුම් කළ සිරස්තල වෙත. බැහැර කිරීමට ස්ථානයක් නොමැති වීමෙන් ජාතික රෝහලේ සායනික අපද්‍රව්‍ය ගොඩ ගැසේ. දරුවෙකු මිය යාමත් සමග ගලහ රෝහල නොසන්සු STF සහ කැරලි මර්ධන ඒකකත් කැඳවයි. සංඝාධිකරණයට රාජ්‍ය බලය ඉල්ලා රාමඤ්ඤ නිකායෙන් ජනපතිට සංදේශය. සීමා නිර්ණ වාර්තාව සමාලෝචනය කිරීමේ කමිටුව නම් කෙරේ. ඔය වැඩේ කවදාවත් කරෙන්නේ නැහැ. ඡන්දේ තියන්නේ නැහැ. අලුතෙන් සීමා නිර්ණක වාර්තාවක් ගෙනහල්ලා පාර්ලිමේන්තුවේ ස්ථාපිත කරනකම් තව පොඩ්ඩක් කල්යයි. අපද්‍රව්‍ය බැහැර කිරීමට නොහැකි වීමේ ගැටලුවක් හේතුවෙන් මෙරට ප්‍රධානතම රෝහල වන ශ්‍රී ලංකා ජාතික රෝහල මේ දිනවල ලෙඩ වී තිබෙනවා. මේ හේතුවෙන් රෝගීන් මෙන්ම කාර්ය මණ්ඩලයටද සිදුව ඇත්තේ දැඩි සෞඛ්‍ය තර්ජනයකට මුහුණ දීමටයි. සිය ප්‍රතිකාර කටයුතු කරගැනීමේ අරමුණින් මෙරට සෑම ප්‍රදේශයකින්ම පාහේ දෛනිකව ශ්‍රී ලංකා ජාතික රෝහලට පැමිණෙන සංඛ්‍යාව දහස් ගණනක්. කෙසේ වෙතත් දැනට මසක පමණ කාලයක සිට රෝහලෙන් ඉවතලන සායනික අපද්‍රව්‍ය රෝහල් පරිශ්‍රය තුළ පිහිටි ජාතික අපස්මාර ගොඩනැගිල්ල පසුපස ගොඩගස ඇති ආකාරයයි මේ. මේ හේතුවෙන් රෝගීන් ජනතාව මෙන්ම කාර්ය මණ්ඩලයේද දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා. සේවකයන් පෙන්වා දෙන්නේ ඉදිරියේදී වර්ෂාව ඇති වුවහොත් දැඩි පාරිසරික මෙන්ම සෞඛ්‍ය ගැටලු ගණනාවක් උද්ගත වීමේ අවධානමක්ද මතුව ඇති බවයි. මෙව දෛනිකව අයින් කරන්න ඕනේ. නමුත් ඒ අදාළ කොන්ත්‍රාත්කරුවෝ ඒ කම්පැනි ඒ වැඩේ කරන්නේ නැහැ. ඒකට අදාළව මැදිහත් වෙන්න සෞඛ්‍ය අමාත්‍යවරයෙක් ඉන්නවා. වහිනකොට ගලාගෙන යනවා ඒවා කපුටෝ මීඕ ඉතින් මේ ඇදලා එළියට දාලා තියෙනවා. මේ බෑග් ඇතුලේ මොනවද තියෙන්නේ? ශල්‍යාගාර වලින් ඉවත් කරන මිනිසුන්ගේ ශරීර කොටස්. විශේෂයෙන් බඩවැල්, ඇඟිලි කෑලි, මස් ඇදලි, සැරව, ලේ, ගෝස් පුළුන් ඒවා මිශ්‍ර කරපු මේ අපද්‍රව්‍ය තියෙනවා. මේක හැබැයි තමයි අපේ ආපන ශාලාව තියෙන්නේ. මේ තමයි රෝලේ සේවයක් කරලා ජීවත් වුණ තැන. මාජන් සෞඛ්‍ය පරීක්ෂකවරු මල්මලවා සූපතිට. පියෝපේන්නේ නැද්ද? එතකොට මේ ටෙන්ඩර් කරු මෙතනට ඇවිල්ලා නැහැ. එතකොට ටෙන්ඩර් කරුත් එක ඩීල් එකට ආදී කවුද? අප මෙම ගැටලුව අනාවරණය කරන අතරතුරද සේවකයෙක් එම ස්ථානයට අපද්‍රව්‍ය බැහැර කරන ආකාරය දක්නට ලැබුණා. මේක මොනවද තිබ්බේ? ගාලි බැන්ඩේ, ලේටරිස් කියන. ඔයා විතරද මේව ගෙනත් දාන්නේ මෙතන? ඈ. වාට්ටු තියෙන 80ක. කෙසේ වෙතත් පැය 24 පුරා රෝගීන් මෙන්ම ජනතාව බහුලව ගැවසෙන මෙරට ප්‍රධානතම රෝහලේ මතුව ඇති අපද්‍රව්‍ය ගැටලුවට මාසයක් පුරා විසඳුම් දීමට බලධාරීන් අපොහොසත් වීම මෙරට ශ්‍රේෂ්ඨ ගණනාවක පරිපාලනයේ අකාර්යක්ෂමතාවයට තවත් එක් උදාහරණයක් පමණයි. කවුද මේකට වග කියන්න ඕන? අධ්‍යක්ෂවරයා වග කියන්න ඕන අනිවාර්යයෙන්ම. ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යයන්. සෞඛ්‍ය අමාත්‍යතුමා පිවරක් ගනීද? එතුමා සුවපතිනේ. එතුමාට සම්මානත් හම්බෙද්දී අය මේ වගේ දෙයක් වෙලා තියෙන රෝහලට. රටේම සෞඛ්‍ය තත්ත්වය, රටේ තත්ත්වය, පාලකයන්ගේ මැදිහත් වීම මේ පෙනෙමින් තියෙන්නේ. බලිප්පු රෝගී තත්වයක් හේතුවෙන් ගලහ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ වයස අවුරුදු 1.5 කුඩා දරුවෙකු මිය යාමත් සමග අද එම රෝහල් පරිශ්‍රයේ නොසන්සුන් තත්වයක් හටගත්තා. ප්‍රකෝපකාරී පිරිස රෝහලට ගල්මුල් ප්‍රහාර එල්ල කර ඇති අතර තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය හා අධිපීඩන චල ප්‍රහාරක වතද කැඳවනු ලැබුවා. වලිප්පු රෝගේ හේතුවෙන් සංක සචිනමති වයස අවුරුදු 1.5 දරුවෙකු අද පෙරවරු 9:15 පමණ ගලහ දෙල්තොටවත්ත ප්‍රදේශයේ සිට ගලහ ප්‍රාදේශීය රෝහලට රැගෙන වී තිබෙනවා. දරුවාගේ දෙමාපියන් චෝදනා කරන්නේ දරුවා ඇතුළත් කර පැය දෙකක් ගතවන තුරුම රෝහලේ වෛද්‍යවරුන් ඔහුව පරීක්ෂා නොකළ බවයි. ඒ හේතුවෙන් පෙරාදෙනිය ශික්ෂණ රෝහල වෙත දරුවා රැගෙන යන අතරතුර මියගොස් ඇති බව ඥාතීන් පවසනවා. පෙය දෙකක් මේ ළමයා තැන් හිටියා. දොස්තර මතර නෝන්ලා ඔක්කොම ඇතුලේ තමයි හිටියේ. කවුරුත් අවිලා බැලුවෙත් නැක්. ළමයා අවිලා පෙරදෙනිය අපි අර යන්න අපිට තුණ්ඩුවක් දෙන්න කියලා කිව්වට පස්සේ එහෙම තුණ්ඩු දෙන්න බෑ. එහෙම පෙරදෙනිය යවන්න නැහැ කියලා කිව්වට පස්සේ තමයි ළමයා මෙතනම නැති වුනේ. ළමයාට මෙතනම ඉවරයි. මිනාඩි පාටි ඉස්සලා ගෙනත් තිබ්බොත් බාර ගන්න පුළුවන් කියලා. එහෙම මොකුත් දුන්නේ නැහැ. තේලයි දුන්නේ නැත්නම් මොකුත් දුන්නේ නැහැ. අපි වීල් එක අරන් ගියේ. ඔය
පසුව ප්‍රකෝපකාරීව පිරිස ගලහ මූලික රෝහලට පැමිණ එහි වෛද්‍යවරුන්ට දැඩි ලෙස විරෝධය දැක්වුවා. එහි වෛද්‍යවරුන් දෙදෙනෙකු සේවය කරන අතර ඔවුන්ට ඉන් පිටතර යෑමට නොහැකි වන පරිදි රෝහල වටා රැස්වූ පිරිස රෝහලේ දොර ජනේල කිහිපයකට ගල්මුල් ප්‍රහාරද එල්ල කළා. පසුව තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා පොලිසිය සහ පොලිස් විශේෂකාර්ය බලකායද කැඳවනු ලැබුවා. අනතුරුව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ නියෝජිතයකු එම ස්ථානයට පැමිණ අදාළ වෛද්‍යවරුන් දෙදෙනා මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය වෙත මාරුකර යවන බවට පුරුදු වුවද ඊට මියගිය දරුවාගේ ඥාතීන් එකඟ වී නැහැ. පසුව පොලිස් කැරළි මර්දන ඒකකය හා ජල ප්‍රහාරක රථද කැඳවා ඔවුන්ට රෝහල් පරිශ්‍රයෙන් පිටව යන ලෙසට නියෝග කරනවා. සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් මේ වන විට ආරම්භ කර ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ශක්ති සමරසිංහ මහත්මිය ප්‍රකාශ කළා. ඇය වැඩිදුරටත් සඳහන් කළේ විමර්ශනය අවසන් කරන තුරු අදාළ වෛද්‍යවරුන් දෙදෙනා මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය වෙත මාරු කෙරෙන බවයි. දෑත් බැඳ පිටෙහි ගලක් ගැටකසා බදුල්ල මේඝාකෙවුල ලොග්ගොල්ලාවේ ගිල්වා තිබූ මලසිරුරක් සොයාගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ අදාළ මලසිරුර එම ප්‍රදේශයෙන් පදිංචි 32 වෘද්ධ පුද්ගලයෙකුගේ බවයි. මේඝාකෙවුල මොරහෙල මේගොල්ල ප්‍රදේශයේ පදිංචි DM සුදුබණ්ඩා නැමැති අවිවාහක පුද්ගලයෙකු පසුගිය 24 වනදා සිට අතුරුදන්ව සිටින බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණා. ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව පොලිසිය එම පුද්ගලයාගේ මලසිරුර ලොග්ගල්ලා ඔයේ කොකනච්චි වළනම් ස්ථානයේ ගිල්වා තිබියදී ඊයේ දහවල් සොයාගත්තා. ලොග්ගල්ලා ඔයේ මොරහෙල මේගොල්ල පාලමට කිලෝමීටරයක් පමණ පහලින් මෙම ස්ථානයේ පිහිටා ඇති අතර එය වැලිගොඩ දමන ස්ථානයක්. පොලිසිය ප්‍රදේශවාසීන්ගේද සහය ඇතිව මලසිරුර ගොඩගත් අතර ඒ වන විට වැල් පොටකින් දෙයත් ගැටගසා තිබුණා. පොලිසිය සඳහන් කළේ සිරුර ජලයේ ගිල්වීම සඳහා ගලක්ද ගැටගසා තිබූ බවයි. මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර බදුල්ල මහරෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමු කර ඇති අතර සිද්ධිය පිළිබඳ පරීක්ෂණ කන්දකැටිය පොලිසිය විසින් සිදු කරනවා. මන්නාරම පැරණි සතොස්ස ගොඩනැගිල්ල පැවති ස්ථානයෙන් හමු සමූහ මිනිවල තුළින් සිරුරු 111ක් අස්ථි කොටස් මේ වන විට සොයාගැනීමට හැකි වූ බව පරීක්ෂණ මෙහෙවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී S. රාජපක්ෂ මහතා පවසනවා. ඔහු සඳහන් කළේ එම අස්ථි කොටස් කාබන් කාල නිර්ණ පරීක්ෂාවට ඇමරිකාව වෙත යැවීමට මන්නාරම අධිකරණයේ නිලින් කළත් ඊට මෙතෙක් අනුමැතිය ලැබී නොමැති බවයි. මන්නාරම පැරණි සතොස ගොඩනැගිල්ල පැවති ස්ථානයේ සමූහ මිනිවලක් ඇති බවට පසුගිය මාර්තු මාස අනාවරණ වූයේ එම ස්ථානයේ නිවත් කළ පස් ගොඩක තිබී අස්ථි කොටස් තොගයක් හමුවීමත් සමගයි. දින 59ක් පුරා සිදු කළ කැණීම් වලින් මිනිස් සිරුරු 111කට අදාළ හිස් කබල් කොටස් ඇතුළු අස්ථි කොටස් සොයා ගැනීමට පරීක්ෂකයන්ට හැකි වුණා. පරීක්ෂණ මෙහෙවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී S. රාජපක්ෂ මහතා සඳහන් කළේ භූමිය නිවත් කරගත් සිරුරු 104ක අස්ථි කොටස් සිය බහරේ යටතේ මන්නාරම අධිකරණ සංකීර්ණයේ විශේෂ කුටියක තැන්පත් කර ඇති බවයි. අස්ථි කොටස් ඇමරිකාවට යවා කාබන් කාල නිර්ණ පරීක්ෂා කිරීමට මන්නාරම අධිකරණයේ අනුමැතිය ලැබෙනතුරු සිටින බව වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළා. ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහනාහිමියන් ඇතුළු භික්ෂුන් වහන්සේ පිරිසක් සංඝාධිකරණයට රාජ්‍ය බලය ලබා දෙන්න ඉල්ලමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත අද සංදේශයක් බාර දුන්නා. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ භික්ෂුන් වහන්සේ පිරිසක් අද පස්වරුවේ අදිෂ්ඨාන පාගමනක් සංවිධානය කර තිබුණේ සංඝාධිකරණයට රාජ්‍ය බලය ලබා දෙන ලෙස ඉල්ලමින්. මෙම පාගමනට එම නිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහනාහිමියන් ඇතුළු හිමිවරුන් 200 නමක් පමණ එක්ව සිටියා. කොළඹ 7 විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ සිට පාගමනින් හිමිවරුන් වැඩම කළේ ජනාධිපතිවරයාගේ නිල නිවස වෙතටයි. අදාළ ඉල්ලීම ඇතුළත් සංදේශයක් එහිදී ජනාධිපතිවරයා වෙත බහර දී තිබෙනවා.
හැම පැත්තෙන්ම එනවා යම් යම් චෝදනා භික්ෂූන්ගේ විනය සම්බන්ධයෙන්. ඒ සඳහා පොදුවේ ශ්‍රී ලංකාවේ පවත්නා නිකායත්‍රය තීන්දුව తీරන ගන්න කලක් ගත වේවි. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය තීරණය කළා තමන්ගේ නිකායට දෙන්න රාජ්‍ය අනුග්‍රහය. කුමක් සඳහාද? භික්ෂූන් වහන්සේගේ විනය සම්බන්ධ තීන්දුව తీරන අධිකරණය මගින් ගන්නවා. ඒ තීන්දුව ක්‍රියාත්මක කරලීම සඳහා රාජ්‍ය බලය ලබා දෙන්නේ ජනාධිපතිතුමනි. මේ අප ඉල්ලන්නේ අලුත් යමක් නෙවෙයි, මෙය අපේ පැරණි උරුමයයි. උතුරු නැගෙනහිර සංවර්ධනයේ ඉතා මන්දගාමී බැවින් ඒ සඳහා කාර්යක්ෂම වැඩපිළිවෙලක් අවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය සඳහා වන ජනාධිපති කාර්යසාධන බලකාය රැස්වූ අවස්ථාවේදී. උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය සඳහා වන ජනාධිපති කාර්යසාධන බලකායේ දෙවන රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ පසුවරුවේ පැවැත්ුණා. ජනාධිපතිවරයා හිදී ඉල්ලා සිටියේ රටේ සංවර්ධනයේ ප්‍රතිලාභ උතුරු නැගෙනහිර පළාත්වල ජනතාවට ලබා දීම සඳහා එම පළාත්වල මහජන නියෝජිතයන්ගේ හා රාජ්‍ය නිලධාරීන්ගේ සහාය ලබා දෙන ලෙසයි. උතුරු නැගෙනහිර සංවර්ධනයේ කඩිනම්භාවය වේගවත්භාවය ඉතාමත් අඩුයි. විශේෂයෙන් උතුරේ සංවර්ධනය සඳහා දැනට වඩා කාර්යක්ෂම වේගවත් වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා. කන්කසන්තුරේ සිමෙන්ති කම්හල, වලචීන කඩදාසි කම්හල, අච්චුවේලි කාර්මික ජනපදයේ සංවර්ධනය සඳහා ගෙන යන ව්‍යාපෘතිවල ප්‍රගතිය ඊයේ පැවති රැස්වීමේදී සමාලෝචනය කෙරුණා. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න, මෙතන කියන්න එපා. අර කමිටියෙන් තීන්දුව ගන්න ඕනේ, අතනින් තීන්දුව ඕනේ, අරක රැස් වෙන්න ඕනේ, ඒ මොකුත් අවශ්‍ය නැහැ. ප්‍රෙසිඩෙන්ෂල් ටාස්ක් ෆෝස් කියන්නේ මෙතන ඕනම තීන්දුවක් ගන්න පුළුවන්. ඒක නිසා කොමිටි වලට ගිහින් එන්න, අරහෙන් එන්න, මෙහෙන් එන්න එපා. ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න, මෙතන විසඳන්න පුළුවන්. මෙතනින් තීන්දුව දුන්න පටන් ගන්න ඕනේ. මෙතර රජයේ සංවර්ධන වැඩපිළිවෙල කාර්යක්ෂම කර ගැනීම සඳහා අමාත්‍යංශ ලේකම්වරුන්ට ප්‍රමුඛ වගකීමක් පැවරෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේ අමාත්‍යංශ ලේකම්වරුන් අතර ඊයේ පසුරුවේ පැවති හමුවේදී. ජීවන වියදම අඩු කරමින් ජනතාවට සහන සැලසීම සඳහා ගෙන යන වැඩපිළිවෙලේදී විධිමත් සහ කඩිනම් තීන්දුව తీරන ගනිමින් ජනතාවට සහන සලසා දීම අමාත්‍යංශ ලේකම්වරුන්ගේ වගකීමක් බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළා. කලාපීය සෞභාග්‍ය ස්ථාපිත කිරීම සඳහා ඉන්දියන් සාගරයේ නිදහස් නාවික ගමනාගමනය තහවුරු කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ වියට්නාමයේ පැවති ඉන්දීය සාගර සමුළුව අමතමින්. තුන්වන ඉන්දීය සාගර සමුළුව වියට්නාමයේ හැනෝයි අගනුවරදී ඊ පසුරුවේ ආරම්භ වුණා. කලාපයේ රටවල් රසක නියෝජිතින් සහභාගී වූ මේ සමුළුවේදී ප්‍රධාන දේශනය සිදු කළේද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින්. ඉන්දියන් සාගරය යනු අනාගතයේ සාගරයයි. යුරෝපීයන් පැමිණීමට ශතවර්ෂ ගණනාවකට පෙර සිටම ඉන්දිය සාගර කලාපයේ රටවලට සමුද්‍රීය වෙළඳාර්ථිකයක් තිබුණා. අතීත නාවික මාර්ග අධ්‍යයනය කිරීමේදී පැහැදිලිව පෙනෙන කරුණක් වන්නේ එකල නිදහස් නාවික ගමනාගමනයක් පැවති බවයි. ඉන්දියන් සාගරයේ ආරක්ෂාව, සාමය හා නිදහස් නාවික ගමනාගමනයේ සහතික කිරීම සීලු පාර්ශවකරුවන්ගේ කාර්යයක්. වර්තමාන භූදේශපාලනික විපර්යාස සඳහා සාර්ථක ප්‍රතිචාර දක්වීමට කලාපීය සංවිධාන අපොහොසත් විය යුතු හේයින් නව හැඩතල සහිත බහුපාර්ශ්වීය සංවිධාන නිර්මාණය කර ගැනීම සඳහා මෙවර සමුළුව සවිමත් පදනමක් වනු ඇත. සිය වියට්නාම සංචාරය අවසන් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙරට වේලාවෙන් අද පස්වරුවේ යලි ශ්‍රී ලංකාව බලා පිටත්ව ගියා. අග්‍රාමාත්‍යවරයාගේ වියට්නාම සංචාරයේ සහ ඉන්දිය සාගර සමුළුවේ සියලු තොරතුරු ඔබ වෙතගෙන මම අනුරුද්ධ රත්නායක ප්‍රසාද් නිරෝෂන් සමගින් වියට්නාමයේ හැනෝයි නුවර සිට. වත්මන් රජයට දිගුකාලීන දේශපාලන ආර්ථික දැක්මක් නොමැති බව ඒකාපත්‍ය විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ පවසනවා. 16 කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රථම වරට එම ඒකකයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් මේ බව සඳහන් කළා. මේ කිවිසුම ලංකාවේ අංශ තුනක් කෙලෙහි ඍජුව බලපාන්න එකක් ආයෝජන, අනිත් එක වෙළඳාම, අනිත් එක සේවාංශය. මං හිතන්නේ මේ අදහස පෙරදරි කරගෙන ජනාධිපතිවරයා විශේෂ කමිටුවක් පත් කරු. අපි දැනගන්න කැමතියි මේ කමිටුවෙන් දැනට රැස් වෙලා තියෙනවද, සාකච්ඡා කරලා තියෙනවද, වාර්තා කරලා තියෙනවද. අපි කියන්නේ මේ රජයට දිගුකාලීන දේශපාලන ආර්ථික දැක්මක් නැහැ. ඒ නිසා තමයි 6.7% ආර්ථික වර්ධන වේගයක් තිබුණු මේ රට අද වෙනකොට 3.3.5% දක්වා බැහැලා තියෙනවා.
ජාතිකය හරියට කළමනාකරණය කරගන්න බැරි වුණොත් පිට එන අවුරුද්ද වෙනකොට ලැබෙන ඉරණම තමයි ඔය ආජෙන්ටිනාවට බ්‍රසීලයට ලැබිච්ච ඉරණම. සිංගප්පූරුවේ පළවෙච්ච The Business Times Weekend මේ වාර්තාව දිහා බැලුවහම අපිට ඉතාම පැහැදිලිව පේනවා ඔවුන් මේ අවස්ථාවේදී ඔවුන්ගේ කුණු ප්‍රශ්නය විසඳීම සඳහා දැඩි පරිශ්‍රමයකින් ඉන්නවා. මේ අපි ලබා දෙන්නේ සිංගප්පූරුවට විසඳුමක් මිසක් ලංකාවට විසඳුමක් නෙවෙයි. අපි දැක්ක හර්ෂද සිල්වා මහත්තුමා මේක ප්‍රතික්ෂේප කරනවා. අපි ජනාධිපතිතුමාගෙනුත් අහන්න කැමතියි මේ ආකාරයට තවත් රටක කසල අපේ රටට අරගෙන ඇවිල්ලා ඒක ආයෝජනයක් හැටියට සලකන්න තරම් රජය ක්‍රියාත්මක කිරීම එතුමා දැනුවත්ව සිටියාද? මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේ අනතුරුව මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිවරයා අගමැති ධුරයට පත් කිරීමේ සූදානමක් පවතින්නේද යන්න පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් සෙමසිංහ මහතාගෙන් විමසා සිටියා. නෑ, ඒ ගැන කිසිම සාකච්ඡාවක් මේ වෙනකන් සිදු වෙලා නෑ. හැබැයි එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් මං හිතනවා අපි සියලු දෙනාම එකතු වෙලා පාර්ලිමේන්තුව විසිරවන්න අවශ්‍ය වැඩ කටයුතු කරමු. මොකද අද තියෙන අස්ථාවර පාර්ලිමේන්තුවක් අපි ජනතාවට බලය දෙමු නැවත ඡන්දයකට ගිහිල්ලා ඔවුන් කැමති අගමැතිවරයා තෝරා ගන්න. මෙතර කොළඹ කොටුව පාවෙන වෙළඳ සංකීර්ණයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඔබෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ පසුගිය රජය සිදු කළ ව්‍යාපෘති වල නම් වෙනස් කරමින් නව ව්‍යාපෘති ලෙස පෙන්වීමට ආණ්ඩුව උත්සාහ කළද එයද අසාර්ථක වී ඇති බවයි. දැන් ගම්පෙරළියක් ගැන කතා කරනවා. එදා ගම නැගුමට බැනපු අය, ගම නැගුම හොඳ නැහැ කියපු අය, ගම නැගුම කියන නම මාරු කළා, ගම්පෙරළිය කියන නම ගෙනල්ලා ඒ වැඩසටහනම කුඩා පරිමාණයෙන් ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ දැයට කිරුළ වැඩසටහනට වැඩිපුරම බැන්නේ මංගල සමරවිර මුදල් ඇමතිවරයා. අද දැයට කිරුළ කියන නම අයින් කළා. ඒකට ඉංග්‍රීසි නමක් දාලා අලුත් තමන්ගේ වැඩසටහනක් විතර ගේන්න උත්සාහ කරනවා. වැගෙනවට කමක් නැහැ. ඒකිනුත් ජනතාවට සෙතක් වෙනවනම්. මේ ආණ්ඩුව නිසා අසාධාරණයට ලක් වෙච්ච සියලුම දෙනාට මේක දේශපාලන පක්ෂ ભેදයක් නෙවෙයි. අපි ආරාධනා කරන ජනතාවාදී ආණ්ඩුවක් පිටවන ගමනක අපි යන්නේ. අනේ ගමනේ ආරම්භ තමයි සැප්තැම්බර් 5 වෙනිදා අපි ආරාධනා කරනවා අපි දෙක එකතු වෙන්නේ කියලා. ප්‍රසිද්ධියේ විවාදයකට ආරාධනා කරනවා මංගල සමුරේ ගාල්විත වෙලා. නමුත් මරමුල්දී මේ ළඟදී හම්බුණා. මංගල සමුරේ අමුතුමාට මුදල් අමාත්‍යාංශයේ ප්‍රසිද්ධ විවාදයකට මහින්ද රාජපක්ෂ මහත්තයාට එන්න කියන තරම් එතුමාට මුදල් අමාත්‍යාංශයෙන් දැනුමක් නැහැ. එතුමා තාම මුදල් ඇමතිවරයා වෙලා කතා කරන්නේ විදේශ අමාත්‍යාංශ ගැන. ඒ හින්දා එතුමා නොදෙනුවත්ව සමාජට ආරාධනා කරන්නේ නැති. ඒ එතුමා දන්නවා. ගම නැගුම ගම්පෙරළිය කරා නම් දැයට කිරුළ නමට ඉංග්‍රීසි නමක් දාලා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කියලා පටන් ගන්න එතුමා දන්නවා මහින්ද රාජපක්ෂ මහත්තයා ක්‍රමේ තමයි හරි ක්‍රමය. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එතුමාට ඒක තේරෙනකොට කල් ගියා. දැන් පරක්කු වැඩි. ගම හදන්න දෙයක් නැහැ. අපි ගම්පෙරළිය පටන් ගත්තේ පෙබ්‍රුවාරි 10 වෙනිදා. ගම දැන් අපේ. දැන් අපි ආණ්ඩු පෙරළියට තමයි අපි සූදානම් වෙන්නේ. සීමා නිර්ණ කමිටු වාර්තාවේ පවතින ගැටලු निराකරණය කර ගැනීමට තවත් කල්ගතවන්නේ නම් පෙරණි මනාප ක්‍රමයට පළාත්සභා මැතිවරණය පැවැත්විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහ්මාන් මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. අද අධිකරණයේ ස්වාධීනව වැඩ කරන්න පුළුවන් තත්ත්වයක් උදා කරලා තියෙනවා. ඉදිරි කාලය තාම තීරණාත්මක කාලයක්. නැවත මේ රටේ ඒකාධිපති ගමනක් යන්න, නැවත මේ රටේ පවුල් බලයක් හදන්න, නැවත මේ රටේ පැසිස්ට්වාදී ජාතිවාදී මේ බලවේග ඉස හොස්වන්න උත්සාහ කරනවා. මේ රටේ සිවිල් සමාජවලට, මාධ්‍ය කරුවන්ට, මාධ්‍ය ආයතනවලට මේ ලබාගත් නිදහස ප්‍රජාතන්ත්‍රවාදය අවුස්සී වෙන්න ඉඩකඩ තියෙනවා. එහෙම වෙන්න විදියක් නැහැ. මම දන්නේ නැහැ. ඉතින් මට මේ පේන කියන්න බෑ. අමාර අපිත් පුවත්පත් වල දකිනවා ඒ සාකච්ඡාවල් යනවායි කියලා. ඉතින් මම නම් හිතන්නේ නැහැ ජනාධිපතිතුමා ඒ වගේ අංශක 360ට මේ පැත්තේ ඉඳන් ආයේ පැත්තට තරණම් ගහයි කියලා. පරිසම්ස්තර මහත්තයා කියලා තිබුණා මේ කිසිසේත්ම තරණ ක්‍රමයට ඡන්දෙම සේවට යන්නේ නැහැ කියන එක. සීමා නිර්ණ කොමිසම වාර්තාව ගැටලු තියෙනවා. ඉතින් ඒක નિවරදි කරන්න කාලයක් ගත වෙනවා නම් එතකන් අපිට ඡන්දෙ පල් දාන්න බෑ. දැන් අපිට පුළුවන් ඒක හදන්න පරක්කු වෙනවා නම් මේ පරණ ක්‍රමයට ගිහලා ඉක්මනට ඡන්දෙ තියන්න. දැන් හරියට ප්‍රකට කියනවා කියලා තියෙනවානේ එකපාරට. ඒක ඒක විවාද තුමා ඉන්නවා ඉන්නේ තනන් කරලා තුමාලාගේ පස්වලේ දිනසක් ඉන්න පස්සේ ඉවර කලකින් කුම්පේ කවුද කිව්වේ? ආයිතත් පවිත්‍රා දේවී එහෙම ඉතින් මේ පක්ෂේ එහෙම මන්දබුද්ධිකයෝ නැහැ. ඒගොල්ලන්ට සහයෝගය දෙන්න තරම් පළාත් සභා සීමා නිර්ණ වාර්තාව සමාලෝචනය කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් කථානායක කරූ ජයසූරිය මහතා විසින් අද පත් කළා. එම කමිටුවේ සභාපතිවරයා වන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි. කථානායක කරෝ ජයසූරිය මහතා මෙම කමිටුව පත් කළේ පළාත් සභා සීමා නිර්ණ වාර්තාව පසුගියදා පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වීමෙන් අනතුරුවයි. මේ මාසේ 28 වෙනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම පංච පුද්ගල කමිටුව පත් කර ඇති අතර එහි සභාපතිවරයා ලෙස අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත් කර තිබෙනවා. RMAL රත්නායක පෙරේසාමි මුතුලිංගම්, මහාචාර්ය බාලසුන්දරම් පිල්ලේ සහ ආචාර්ය ASM නෞෆල් යන මහතුරුන් එහි සාමාජිකයන් වනවා.
මෙතර සීමා නිර්ණ වාර්තාව පාර්ලිමේන්තුවේ පරාජයට පත්වීම සම්බන්ධයෙන් දේශපාලඥයින් අදහස් පළ කළා. දැන් අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් කොමිටියක් පත් කරලා තියෙනවා. ඉස්සරහට අපි මොකද්ද පළාත් සභාපතිවරණය කරන්න කියලා. මේ කොමිටිය හරහා අපිට සාධාරණ විසඳුමක් ලැබෙනවට කිසිම සැකයක් නැහැ. හැබැයි එකක් මතක තියාගන්න ඕන. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මතයට කවුරුත් ගරු කරන්න ඕන. ඒක අහක දාන්න බෑ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඒකමතිකව මේ පළාත් සභා කොට්ටාස නිර්ණය කිරීමේ වාර්තාව ප්‍රතික්ෂේප කරනවා. කථානායකතුමා කරන්නේ මුළු රටම ජාතියම මුලා කිරීමේ වැඩපිළිවෙළ. ඒත් ඔය වැඩේ කවදාවත් කරෙන්නේ නැහැ. ඡන්දේ තියන්නේ නැහැ. මේ ආණ්ඩුව ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයා පාර්ලිමේන්තු විතරක් නෙවෙයි මුළු ජාතියම රැවැට්ටුවා. පොහොට්ටු ඔච්චර කැමැතිනම් මැතිවරණයකට ඇයි ඒගොල්ලොන්ට මේකට විරුද්ධ උනේ? අලුතෙන් සීමා නිර්ණයක වාර්තාවක් ගෙනහල්ලා පාර්ලිමේන්තුවේ මේ ස්ථාපිත කරනකම් පළාත්සභාවට බැරි වෙනවා. ඉතින් ඒකට තව පොඩ්ඩක් කලියයි. සීමා නිර්ණයක හරියට තෝරා ගන්න බැරි නම් කොහොමද මැතිවරණයක් තියන්නේ? ගිය අවුරුද්දේ මේ පනත හඳුන්වා දෙද්දිත් අපි විරුද්ධෝ ඡන්දය ප්‍රකාශ කරා. ඊළඟට මේ කමිටුවකට යෑම මේක නැවතත් සිදු කරන්නේ දේශපාලන උමනා මත සීමා නිර්ණයක් කිරීමට අවශ්‍ය වාතාවරණයක් හදන එක පැත්තකින්. අනික් පැත්තෙන් තවදුරටත් දින නියමයක් නැතුව මැතිවරණයක් කළාන එක. ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තුවේ පළවෙනි වතාවට ආණ්ඩු පක්ෂයයි විපක්ෂයයි දෙගොල්ලම එකම යෝජනාවට මුළුමනින්ම විරුද්ධ වුණා. මාරයි. දෙගොල්ලම විරුද්ධ වෙන්නේ ඇයි? ඒ පනත පාර්ලිමේන්තුවේ සම්මත කරා නම් මැතිවරණ කොමසාරිස්වරයාට බලය එනවා පළාත් සභාව සඳහා සීමා නිර්ණ වාර්තාව අනුව දින නියම කරන්න. දැන් ජනතාවට ඕන පළාත් සභා ඡන්දේ. හැබැයි මේ දෙගොල්ලන්ට මේක ඕනේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක මන්ත්‍රීතුමා හිරු බලය වැඩසටහනට ඇවිල්ලත් ප්‍රකාශ කළා. මේ 2018 ජූනි 31 වෙනිදාට කලින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සහතිකයක් අපි ආණ්ඩුවෙන් ලබා ගත්තයි කියලා. දැන් ජවිපේ ලබා ගත්තයි කියන සහතිකය කොහොමද? ඒ විතරක් නෙවෙයි. 23 වෙනිදා ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මහත්මයා කියනවා 24 වෙනිදා පැවැත්වෙන ඡන්ද විමසීමේදී ජවිපේ සීමා නිර්ණ වාර්තාවට පක්ෂව ඡන්ද දෙනවා කියලා. 24 වෙනිදා පැනලා යනවා. එක දිනක් ඇතුළේ තීරණ වෙනස් වෙනවා. ඒ නිසා මේ මැතිවරණ කල් දැමීමේ නිල පංගුකාරය බවට ජනතා විමුක්ති පෙරමුණත් පත් වෙනවා. ඒකපත් විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම හිටපු ජනාධිපතිවරයාගේ කොළඹ විජේරම්භ මාවතේ පිහිටි දිල නිවසේදී මෙවැනිට පැවැත්වෙනවා. මෙහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ලක් කරන්නේ සැප්තැම්බර් මාස 5 වනදා කොළඹදී පැවැත්වෙන ඒකපත් විපක්ෂයේ රැලිය සම්බන්ධයෙන්. පක්ෂ නායක රැස්වීම අද පසු 6ට පමණ ආරම්භ වුණා. රැස්වීමට ප්‍රථම එයට එක්ව පක්ෂ නායකින් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මාධ්‍යට අදහස් පළ කළා. අපිට තියෙන ලොකුම සාකච්ඡාව තමයි සැප්තැම්බර් 5 වෙනිදා මේ ආණ්ඩුව ගෙදර යවන්න අපේ අරගලයේ සාර්ථක කරගන්න කොහොමද කියන එක. ඊට පස්සේ පළාත් සභා මැතිවරණයේ සීමා නිර්ණ කමිටු වාර්තාව අනාගතයේ වගේම කොහොමද මේ පළාත් සභා මැතිවරණය ගන්න කියන කතා කරන සැටිපත් සාකච්ඡා. සාකච්ඡා. තේරුමක් නැහැ හැමදාම. ආණ්ඩුව පෙළනවා කියොත් පෙළෙන්නේ නැහැ නේ. ආණ්ඩුව පෙළනකොට පෙරළෙයි. ඔබතුමා දැන් බැලම මහින්ද මාත්‍යර වැඩනේ. අද මේ රේසයක් අද නෑ මං ගියා ජිම් එකට. මොකද ආරෝග්‍ය පරමාලාභ. මොකද පස්සෙන් දර තියෙනවානේ අපේ ලොකු රාජ්‍ය. ඔබතුමා ඊටත් තියෙනවා ජනාධිපති කෙනෙක් වෙන්න. දැන් වැඩක් නැහැ. මොකද දැන් ජනාධිපතිතුමා ඉන්නවා. බැරි වෙලාවත් ගෝඨාභය රාජපක්ෂ නම් කරොත් එන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා නම් කරන්න විදිහක් නැහැනේ අපේ ජනාධිපතිතුමා මහින්ද මහත්තයා ඉන්නකොට. අපි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයා හැටියට අපිට ගෙදර ගිහිල්ලා සැනසීමේ නිදා ගන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ නායකයා තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා. හැමතිස්සෙම මේ කාර් එක කීයක් විතර එනවද? මම දන්නේ නැහැ. ඉතින් අර පාර්ලිමේන්තුවේ ඉඳලා අපිට පර්මිට්. ඔව්. එහෙන් එහෙකට ගෙන්න ගන්න පුළුවන්. LTTE සංවිධානයේ සතුව පැවති ආයුධ ඇතැම් මුස්ලිම් දේශපාලඥයන්ට ලබා දී ඇති බවට සිදු කෙරෙන ප්‍රකාශ සම්බන්ධයෙන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවලදී අදහස් පළ වුණා. LTTE සංවිධානයේ සිට පුනරුත්ථාපනය වුණු පිරිස කොටි සංවිධානයේ සතුව පැවති ආයුධ මුස්ලිම් දේශපාලඥයින් වන රිෂාඩ් බදූදීන් මහතාට හිස්බුල්ලාට ඇතුළු දේශපාලඥයින් ගණනාවකට ලබා දීලා තියෙනවා කියලා තමයි ප්‍රකාශ කළේ. දේශපාලඥයින් ආයුධ ලං කරගන්නේ ආයුධ පොලිෂ් කර කර තියාගන්න නෙවෙයි. වහාම මේ අමතිවරුන්ගෙන් ප්‍රශ්න කරලා මේ පුවත්පත් සාකච්ඡාව පැවැත්වූ ඒ තරුණයන්ගෙන් ප්‍රශ්න කරලා සත්‍ය දැනගෙන රටට එළිදරව් කළ යුතුයි. හිස්බුල්ලා අමතිවරයා කියනවා මම තමයි කොළඹින් ආයුධ මෙලදී ගෙන මුස්ලිම් තරුණයන්ට ලබා දුන්නේ ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කියලා. ඒතර බරපතල ප්‍රකාශයක්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ ආණ්ඩුව මේ අන්තවාදී ජාතිවාදී අමතිවරුන්ට බයයි. මොකද ඔවුන් හිතනවා ඔවුන්ගේ ඡන්ද ටික නැත්තම් ඊළඟ සැරේ ජනාධිපති වරණේ දිනා ගන්න බෑ කියලා. පසුගිය ආණ්ඩුවත් එහෙම තමයි කටයුතු කරේ. පහුගිය මැතිවරණයෙන් 34%යි TNA පක්ෂයේ උතුරේ ඡන්ද ලැබුණේ. 24%යි ඡන්ද ලැබුණේ නැගෙනහිර පළාතේ. ඒතර මේ අන්තවාදීන් ඒ ජනතාව විසින්ම ප්‍රතික්ෂේප කරගෙන යනවා.
අපේ ආණ්ඩුවත් විපක්ෂයත් හිතනවා මේ කපුව නැත්තම් දෙවියෝ අමතන්න බෑ කියලා. රාජකාරිය නිමකොට ගමට පියමනින ඇත් රජු. දැන් හිරු සියයේ විශේෂාංගය. තලවතුගොඩ සිට හෝකන්දර දෙසට දිවෙන ප්‍රධාන මාර්ගයේ දෙපස පිහිටි විශාල වගුරු බිමයි මේ. එම භූමියේ අක්කර ගණනාවක් දේශපාලනඥයෙකුගේ පෞද්ගලික අවශ්‍යතාව මත සූක්ෂමව ගොඩ කරන බව අප මුල් වරට හෙළිකලේ 2017 වසරේ ජූලි මාස 8 වෙනිදායි. එම අනාවරණයත් සමග මෙම ගොඩ කිරීම වලට එරෙහිව ඍජුව නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය ඇති ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජෙනරාල් ඩීබී බන්දුලසේන මහතා ප්‍රකාශ කළේ අදාළ ගොඩ කිරීම නවතා දැමීමට පියවරගත් බවයි. මම කියලා දැන් නවත්තන දැන්මත් නුදුනවා කියලා තියෙනවා. ඊටම කවුද ගොඩ කරන්නේ කියලා එහෙම හඳුනා ගැනීමක් ඔබතුමාලගේ තියෙනවද? ඉතින් මන්නේ කියලා අදාළ නැහැ මන්ට පස්සේ මං කිව්වා ආමේ පරීක්ෂා කරලා දැන් කරනවා නම් මේ වාමන අතර කරන්න කියලා. කොමසාරිස් ජෙනරාල් වරයා නීති විරෝධී ගොඩ කිරීම වහාම නවතා දමන ලෙස පැවසූ වගුරු බිම අද දක්නට ලැබෙන ආකාරයයි මේ. ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම නීති විරෝධී ගොඩ කිරීම තීව්‍ර වූයේ වගුරු බිම අසලම පාලමක් තැනීම ආරම්භ කිරීමත් සමග බවයි. එහි යන්ත්‍රෝපකරණ මෙහි නවතා තැබීමේ මුවාවෙන් සීග්‍රයෙන් මෙම වගුරු බිම වරින් වර ගොඩ කිරීම සිදු කර තිබුණේ මෙලෙසයි. පසුගිය සතියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කොළඹ වගුරු බිම ගොඩ කිරීම සම්පූර්ණයෙන්ම නතර කරන ලෙසට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමි වුණා. බොහෝ සෙයින් කලබල වී තිබූ මෙම වගුරු ඉඩම ගොඩ කරන ප්‍රාදේශීය දේශපාලනඥයා පොහොය දිනයේදී තිබූ පසුගිය සෙනසුරාදා බැකෝ යන්ත්‍රයක් යොදා මුළුමනින්ම මෙම ගොඩ කිරීම අවසන් කළේ මෙලෙසින්. ඉන්ද නොනැවතුණු ඔහු පසුගිය ඉරිදා දිනයේදී කම්කරුවන් පිරිසක් යොදා නීති විරෝධීව ගොඩ කළ ඉඩම වටා කම්බි වැටක් ඉදි කරන අයුරු හිරු CIA කැමරා කාචයේ මෙලෙස සටහන් වුණා. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් වරයාව වසරකට පෙර දැනුවත් කර තිබියදී සිදු වූ මෙම නීති විරෝධී ගොඩ කිරීම සම්බන්ධයෙන් දැන් ඔහුට පැවසීමට ඇත්තේ කුමක්ද? මේ කොමසාරිස් ජෙනරාල් වරයා පැවසූ පරිදි නීතිය ක්‍රියාත්මක කළ ආකාරයද හිරු CIA ඉදිරියේදී මේ පිළිබඳ අවධානයෙන්. දැන් තවත් සමගින් රටවට ආහිරු. රටවට ආහිරු. හිරුගේ 20 වන සංවත්සරයේ වෙනුවෙන් ත්‍රිරෝදරත 20ක් දිනා ගැනීමට හිරු TV ප්‍රේක්ෂකයන්ට අවස්ථාව උදා වූ අතර එහි පස්වන ත්‍රිරෝදරතය දිනා ගැනීමට බිබිල ප්‍රදේශයේ පදිංචි චතුරිකා සුමුදු කුමාරි මහත්මිය සමත් වුණා. ත්‍රිවිල් එක ඇදුනා ගොඩක් සන්තෝසයි TV කේ නම යනකොට ඇත්තටම කියාගන්න බැරි සතුටක් ඇති වුණේ. මෙවැනි ත්‍රිරෝදරතයක හිමිකරුවෙක් වීමට ඔබ සිදු කළ යුත්තේ රාත්‍රී 7:30 සිට රාත්‍රී 9:55 දක්වා හිරු TV ටෙලි පෙරහැර නැරඹීමයි. ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර කරඬුව වැඩම වූ නැදුංගමී රාජාහස්තියා සිය රාජකාරිය අවසන් කිරීමෙන් පසු දළදා වහන්සේ වැඳ නමස්කාර කර අද නැදුංගමුව බලා පිටත්ුනේ පොලිස් හා හමුදා ආරක්ෂාව යටතේ. ලබා ගන්නා කිරි සඳහා මුදල් නොගෙවීම හේතුවෙන් කිරිගොවීන් දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණරත්න මහතා සඳහන් කළා. දැන් මේවා කණ්ඩ අපි ආරාධනා කරනවා පාර්ලිමේන්තු ඉන්න අම්බරුවන්ට විශේෂම විජිත් මොනිසෝයි ඇමතුමා හරිසන් ඇමතුමා ඇතුළු ඔබතුමාලට ආරාධනා කරනවා පිදුරු තියන ගොඩ ගහපුවා කාපල්ලා මෙව්වා. හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ වුණා. රණවිරුවන් මෙන්ම භික්ෂූන් වහන්සේ අත්අඩංගුවට ගැනීම ඇතුළු කරුණු රැසක් මුල් කරගනිමින් ආණ්ඩුවට විරෝධය පා දකුණු පළාත් සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අද පළාත් සභාව ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා. පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ කිරුම් කටයුතු වංචනිකව සිදුවන ආකාරය එම වෙළඳ සංකීර්ණයේම සවිකර තිබෙන ආරක්ෂක කැමරාවල මෙලෙස සටහන්ව තිබුණා. මින්නේරිය සහ කවුඩුල්ල ජාතික වනෝද්‍යාන වසා දැමීමට එරෙහිව සෆාරි ජීප් රථ හිමියන්ගේ සංගමය අද විරෝධතාවක නිරත වුණා. පසුව පොලිසිය සමග කළ සාකච්ඡාවකින් අනතුරුව වනජීවී නිලධාරීන් නොමැතිව වනෝද්‍යාන දෙක සංචාරකයන් සඳහා විවෘත කෙරුණා.
ගලහා ප්‍රාදේශීය රෝහලේ නොසන්සුන්කාරී ලෙස හැසිරුණු පිරිස විසිරුවා හැරීම සඳහා පොලිසිය අහසට කඳුළු ගෑස් ප්‍රහාර දෙකක් එල්ල කළ බව පොලිසිය පවසනවා. මේ සූදානම සමුගෙන යන්නට රටක් නැතුවත් දැනගන්න ඔබේ ජනමුතුර කතන ජාලය අනුව තිරී දිස්සන පරිදි හිරු ප්‍රෝත්සේන සේවාව සක්‍රිය කරගන්න. අපි යලි හමුවනේ අද රාත්‍රියේ 9:55. අයිබෝවන්.